ක්‍රිස්තු වර්ෂ 1977 වසරේ නාසායතනය සහ නාසායතනයට අනුබද්ධිත ජෙට් ප්‍රොපල්ෂන් ලැබෝටරි එක මගින් වොයේජර් යනුවෙන් විශේෂිත ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ ව්‍යාපෘතිය සඳහා වොයේජර් 1 සහ වොයේජර් 2 යනුවෙන් අභ්‍යවකාශ යානා දෙකක් සමන්විත වූ අතර එකම වසර තුළ මෙම අභ්‍යවකාශ යානා දෙකම දියත් කරනු ලැබුවා. එනම් 1977 වසරේ අගෝස්තු 20 දින වොයේජර් 2 යානාවත්, එම වසරේම සැප්තැම්බර් 5 දින වොයේජර් 1 යානාවත් ටයිටන් 3 නමින් හඳුන්වන රොකට්ටුවක් උපයෝගී කරගනිමින් දියත් කරනු ලැබුවා. ඉතින් මේ යානා දෙක එකම අරමුණු කිහිපයක් සඳහා දියත් කිරීම සිදු වුවත් යානා දෙක ගමන් කරනු ලබන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට විවිධ දිශාවන් දෙකකටයි. මේ පිරෙන පින්තූරයේ තිබෙන්නේ යානා දෙකේම ගමන් මාර්ගය. ඒ අනුව යානා දෙකම 1979 වසරේ බ්‍රහස්පති ගැන තොරතුරු බොහෝ ප්‍රමාණයක් පෘථිවියට එවමින් බ්‍රහස්පති සමග ෆ්ලයිබයි සිදුකොට තිබෙනවා. ඉන් අනතුරුව බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයෙන් නික්ම යන යානා දෙකම නැවත සෙනසුරු ග්‍රහයා සමග ෆ්ලයිබයි සිදු කරමින් යානා දෙකේම ගමන් මග වෙනස් කරගන්නවා. ඒ අනුව වොයේජර් 1 යානාව සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහවස්තුන් වන යුරේනස්, නෙප්චූන් හමු නොවි තරමක් දීර්ඝ කක්ෂයකට යොමු වී ක්‍රිස්තු වර්ෂ 1980 වසරේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් කිරීම ආරම්භ කරනවා. නමුත් වොයේජර් 2 යානාව යුරේනස් සහ නෙප්චූන් ග්‍රහවස්තුන් සමග ෆ්ලයිබයි කරමින් වෙනස් කක්ෂයකට පැමිණ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් වී යනවා. ඒ අනුව යානා දෙකම ෆ්ලයිබයි සිදු කිරීමෙන් අනතුරුව දැවැන්ත වේගයක් ලබා ගනිමිනුයි සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් කිරීම සිදු කරන්නේ. 2012 වසරේ වොයේජර් 1 යානය සියලුම ග්‍රහවස්තුන් පසු කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්ටෙස්ටෙලර් ස්පේස් එකට පැමිණි බව නාසා ආයතනයේ නිල වශයෙන් සඳහන් කළා. සෞරග්‍රහ මණ්ඩලය තුළ ඉන්ටෙස්ටෙලර් ස්පේස් එකෙන් පසුව තිබෙන්නේ ඌට් වළාවයි. විද්‍යාඥයින් අනුමාන කරන විදියට ඌට් වළාව පසුකර යාමට වොයේජර් 1 යානයට තවත් වසර 14,000ක් පමණ ගතවනවා. ඉතින් 2012 වසරේ පමණ වොයේජර් 1 යානය ඉන්ටෙස්ටෙලර් ස්පේස් එකට පැමිණියත් 2018 වසර වෙනතෙක් වොයේජර් 2 යානයට ඉන්ටෙස්ටෙලර් ස්පේස් එකට පැමිණීමට අපහසු වුණා. එයට හේතුව වුණේ වොයේජර් 2 යානාව වොයේජර් 1 යානාව මෙන් වේගවත් නොවීමත් වෙනත් කක්ෂයක් භාවිතා කොට සෞරග්‍රහ මණ්ඩලයෙන් සෙනසුරුගෙන් පසුව පවතින ග්‍රහවස්තුන් සොයා යාමත් නිසයි. ඉතින් මේ යානා දෙකේම වේගයන් එකිනෙකාට සමාන වේගයක් පෙන්නුම් කරන්නේ නැහැ. වොයේජර් 1 යානාව තත්පරයට කිලෝමීටර 17ක් පමණ වේගයකින් ගමන් කරන අතර තත්පරයට කිලෝමීටර 15ක් පමණ වේගයකින් වොයේජර් 2 යානාව ගමන් කරනවා. මේ නිසාම වොයේජර් 2 යානාවට කලින් වොයේජර් 1 යානයට ඉදිරියෙන් ගමන් කිරීමට අවස්ථාව උදා වුණා. දැන් අපි වොයේජර් 1 සහ 2 යානා සොයාගත් දේවල් ගැන කතා කරමු. නව සොයා ගැනීම් අතරින් බොහෝ ප්‍රමාණයක් සොයාගත්තේ වොයේජර් 2 යානාවයි. ඒ අනුව වොයේජර් 2 යානාව සෞරග්‍රහ මණ්ඩලයේ වායුමය ග්‍රහවස්තුන් 4 දෙනාම නිරීක්ෂණය කරපු අභ්‍යවකාශ යානය බවට පත් වුණා. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහයාගේ 14 චන්ද්‍රයා සොයා ගැනීමට වොයේජර් 2 යානයට හැකියාව ලැබුණා. ඒ වගේම යුරේනස් ග්‍රහයා සතුව පවතින වලලු අතරින් නවතම වලලු දෙකක් සොයා ගැනීමටත්, යුරේනස් ග්‍රහයාගේ නව චන්ද්‍රයින් 10ක් අනාවරණය කිරීමටත් වොයේජර් 2 යානය සමත් වුණා. එපමණක් නොවේ, නෙප්චූන් ග්‍රහයා ආසන්නයට ගමන් ගත් පළමුවන අභ්‍යවකාශ යානය වන්නටත් වොයේජර් 2 යානාවට හැකියාව ලැබුණා. එහිදී නෙප්චූන් ග්‍රහවස්තුව සතුව කුඩා ප්‍රමාණයේ සිහින් වලලු 4ක් තිබෙන බවත්, චන්ද්‍රයන් 5 දෙනෙකු සිටින බවත් සහ ග්‍රේට් ඩාර්ක් ස්පොට් නමින් හඳුන්වන නෙප්චූන්ගේ කළු ලපයක් සොයා ගැනීමටත් වොයේජර් 2 යානාවට හැකියාව ලැබුණා. ඉතින් වොයේජර් 1 යානයට හැකි වුණේ ඉතාමත් සුළු ප්‍රමාණයේ සොයා ගැනීම් ටිකක් වාර්තා කරන්නට. ඒ අනුව බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයට ගමන්ගත් වොයේජර් 1 යානය බ්‍රහස්පතිය සතුව සිහින් වලලු පද්ධතියක් තිබෙන බව අනාවරණය කළා. මීට අමතරව බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් 2 වෙන තීප් සහ මීටස් සොයා ගැනීමටත් වොයේජර් 1 යානයට හැකියාව ලැබුණා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා ආසන්නයට ගමන් කරන අවස්ථාවේදී සෙනසුරුගේ නව චන්ද්‍රයන් 5 දෙනෙකු අනාවරණය කිරීමටත්, සෙනසුරුගේ ජී රින් නමින් හඳුන්වන වලල්ලක් සොයා ගැනීමටත් වොයේජර් 1 යානයට හැකියාව ලැබුණා. ඉතින් වොයේජර් මෙහෙයුම ගැන කතා කරනකොට ගෝල්ඩන් රෙකෝඩ් එක නම් අපට අමතක කරන්නට බෑ. ගෝල්ඩන් රෙකෝඩ් එක කියන්නේ පෘථිවියේ තොරතුරු ඇතුළත් රන්නාලේපිත තඹවලින් නිර්මාණය කර ඇති තැටියකට. මේ තැටිය තුළ පෘථිවියේ ජීවය සහ සංස්කෘතිය පෙන්වීමට තෝරාගත් ශබ්ද සහ රූප ඇතුළත් කොට තිබෙනවා. ඒ අනුව මෙම තැටියේ යම් බුද්ධිමත් ජීවීන් පිරිසක් සොයා ගත්තොත් පෘථිවිය ගැන යම් අවබෝධයක් ඔවුන්ට ලබා ගැනීමට හැකි ලෙසයි මේ නිර්මාණය කොට තිබෙන්නේ. මේ තැටිය ආරක්ෂා සහිතව පැවතීම සඳහා යුරේනියම් 238 සමස්ථානිකයේ ඉතාමත් පිරිසිදු සාම්පල් එකක් භාවිතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් යුරේනියම් 238 සමස්ථානිකයේ අර්ධ වශයෙන් ආයු කාලය වසර බිලියන 4ක් පමණ වන බව විද්‍යාඥයින්ගේ අදහසයි.
ඉතින් වර්තමානය වන විට වොයජ එක යානය නාසායතනය සමඟ සංනිවේදනය සිදු කළත් එක් දිනයක පමණ ඩිලේ එකක් ඇතුවයි සංනිවේදනය කරන්නේ. ඒට හේතු විදියට විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ යානය පෘථිවියට කිලෝමීටර බිලියන 23ක් පමණ දුරකින් පිහිටා තිබීම නිසයි. බොහෝ විට යානය තවත් වසර කිහිපයක් යාමට මත්තෙන් සියලුම සංනිවේදන කටයුතු නවතා දමාවි. දැන් මේ වන විටත් වොයජ එක යානය සමඟ සංනිවේදන කටයුතු වල ප්‍රශ්නයක් තිබෙන බව විද්‍යාඥයින් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මෙම යානා දෙකම හොඳින් පෘථිවිය හා සංනිවේදනය කිරීමට නම් එහි ඇන්ටනාව පෘථිවිය දෙසට වැටී තිබිය යුතුයි. එසේ නොමැති වුවහොත් යානා දෙකේම සංනිවේදනය ගිලිහී යනවා. වොයජ එක යානය මේ වන විට අක්‍රිය වීමට බොහෝ ආසන්න බව විද්‍යාඥයින් අනුමාන කරනවා. මොකද සූර්යාගෙන් ඈතට ගමන් කරනවත් සමගම යානයේ දැවැන්ත විදියට සිසිල් වෙන්න පුළුවන්. මේ නිසා යානයක් සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. ඉතින් වොයජ එක සහ දෙක යානාවන් අක්‍රිය වුවත් ඒවා ලබාගත් වේගයන් නම් අඩාල නොවේවි. යම් ග්‍රාහක ගැටීමක් හෝ අභ්‍යවකාශයේ සිට පැමිණෙන වෙනත් බලපෑමක් මත පමණයි එම යානාවන්වල වේගය අවම කරන්නට පුළුවන් වන්නේ. කෙසේ හෝ ගෝල්ඩන් රෙකෝඩ් එක යම් ජීවීන් පිරිසකට ලැබුණහොත් ඔවුන් කුමක් කරාවිද? අපි ඒ ගැන කතා කරමු පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන පුංචි bell icon එක click කරොත් අපි දාන වීඩියෝ ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වේවි. තවත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.